අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ පුවත් රටම දැනගන්නා මොහොත සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නීඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල මාසකට පසු අඩුම දෛනික කොවිඩ් මරණ ඊයේ ඊයේ දිනේ කොවිඩ් මරණ 131ක් සමස්ත කොවිඩ් මරණ 11000 ආසන්නේ පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනේ ලබා දීමට නියමිතයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි බේරුවල පාසල් සිසුවියක් කොවිඩ් වැළඳී මරුට කොවිඩ් බිලිගත් ගැබිනි මව්වරුන් සංඛ්‍යාව 42 දක්වා ඉහළට කොවිඩ් මර්ධන පළමු වෙන්නත ලබාගත් පසුව ඔබ ආසාදිතයෙක් වුවහොත් කළ යුත්තේ කුමක්ද විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායකගෙන් පැහැදිලි කිරීමක් ජනාධිපතිතුමා මහ බැංකු අධිපතිකම බහර ගන්න කිව්වා රාජ්‍ය අමති නිවාඩ් කබ්‍රාල් මන්ත්‍රී දුහුරෙන් ලබන සඳුදා ඉල්ලා අස්වේයි රජය යලි රටේ පොලිම් යුගයක් නිර්මාණය කරලා සජිත්ගෙන් චෝදනා මධ්‍යම අධිවේගයේ දෙවන කොටස ලබන නොවැම්බර් 15 වනදා ජනතා අයිතියට ඇමති ජොන්ස්ටන්ගෙන් සහතිකයක් මුජුබ කියන අලුත්ම මෙහෙයුම් ආණ්ඩුවට වෙනවා සෙල්ලම්බඩු ටික හොයන්න මෙහෙයුමක් කරන්න ආණ්ඩුවට වෙනවා රැට නිදා ගන්න අපි අඳින ඇඳුම් ටික හොයන්නත් මෙහෙයුම් කරන්න වෙනවා තවත් විශාල කුඩුතොගයක් සමග විදේශ දීවර යාත්‍රාවක් සහ සැකකරුවන් නව දෙනෙකු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට දෙවෙනි ඇසට හසු වූ සුන්දර රෙඩ් රොක් වෙරළ තීරයේ වැඩිචාවාරම ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දුහුරේ පිළිබඳව පසුගිය දිනවල ප්‍රබල සාකච්ඡාවක් නිර්මාණය වී තිබුණා ආර්ථික ගැටලු රැසකටද මුහුණ දෙමින් සිටින මොහොතක වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ඉල්ලා අස්වන බව ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට අද ප්‍රකාශයට පත් වුණා රාජ්‍ය අමාත්‍යවරයා සමග අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මහ බැංකු අධිපති දුහුරේ බහර ගන්නා ලෙසට ජනාධිපතිතුමන්ද තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි මෙවන විට මුළු මහත් ලෝකයේම වගේම ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටින කොවිඩ් අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දරුණු ලෙස රටටත් රටේ ජනතාවටත් බලපෑම් එල්ල කරමින් පවතිනවා මේ සමගම රටේ ජනතාව දේශපාලන කණ්ඩායම් සහ විවිධ සමාජ කණ්ඩායම්ද රජයට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි චෝදනාවක්ද එල්ල කරමින් පවතිනවා රජය විසින් පෙරේදා දිනේ ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍ය නොවන බවට පැවසෙන භාණ්ඩ 600කට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමේදී සියට සියක කෑෂ් ඩිපොසිට් ගෙවීමට කළ නියෝගයේද රට තුල ඉබේම බහණ්ඩ සහ සේවා මිල ඉහළ යාමකට හේතු වන බවට ආර්ථික විශ්ලේෂකින් පෙන්වා දෙනවා රට තුල පවතින විශාල ඩොලර් හිඟය රුපියලේ අගය අව ප්‍රමාණය වෙමින් ඩොලරය විශාල ලෙස ඉහළ යාමත් මත අපේ ආර්ථිකයට එල්ල වෙමින් පවතින්නේ මරු පහරක් ආර්ථිකමය වශයෙන් ගැටලු රැසක් මේ ආකාරයට මතුවෙමින් පවතින මොහොතක ඊයේ දින ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් මහ බැංකුව අධිපති දුහුරේ නිවත්වන බවට නිල නිවේදනය නිකුත් කළා. එෙහිදී පවතින දේශපාලන රාමුවටත් ඔහු චෝදනා එල්ල කළා. තමන්ට පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම සිදු වූ සිත් රිදවීම් තමා විශ්‍රාම යාම කඩිනම් කළ බවටත් ඔහු ප්‍රකාශ කළා. මේ අතරතුර මහ බැංකු අධිපතිවරයා ලෙස වත්මන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් කිරීමේ සූදානමක් පිළිබඳව පසුගිය දිනවල දිගින් දිගටම තොරතුරු වාර්තා වෙමින් පැවතුණා. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති අප අද දිනේ තහවුරු කරගත් තවත් පුවතක් බවට පත් උනේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ලබන සඳුදා දින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බහර දීමට නියමිත බවයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා ලබන සඳුදා දින අමාත්‍ය දුහුරෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. මේ අතර වෙබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපති දුහුරේ බහර ගන්නා ලෙසට කළ ඉල්ලීම තමන් පිළිගත් බවයි. ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගෙන් මහ බැංකුවේ අධිපතිකම බාරගන්නේ කියලා. මම මේ ආරාධනාව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරද්දී මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා. මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් වෙනවා ආවපත් කරන්න අධිපති හැටියට ඉන්පසුව අවුරුදු 8මාරක් පමණ කාලයක් තිස්සේ සේවය කරපු මහා බැංකුවට නැවත වරක් අධිපති හැටියට සේවය කරන්නට බලාපොරොත්තු වෙනවා අපිට මේ වෙලාවේ රට වෙනුවෙන් සේවයක් කිරීමට අවස්ථාවක් තියෙන වෙලාවක
ඒ සේවය අත්‍යවශ්‍ය කියයි ජනාධිපතිතුමා සලකන වෙලාවක එය ඉටු කිරීම පුරවැසියෙක් හැටියට මගේ යුතුයකමක් හැටියට මම දකින්නේ. ඉතින් ඒ නිසා මම ඒකට කරන්නට බලාපොරොත්තු වෙනවා. මට කිසිම ඒ පිළිබඳව පැකිලීමක් හෝ ගැටලුවක් නැහැ. ඔබතුමා 2005 ඉඳලා හිටපු තනතුරට වඩා බලවත් තනතුරක් නිර්මාණය වෙනවා කියන වාර්තා තමයි තියෙන්නේ. ඔබතුමා කැබිනට් බලතල ඉල්ලලා තියෙනවද? ඇයි එහෙම බලතල සහිත දෙයක් මේ වෙලාවේ යෝජනා කරන්නේ? මම හිතන්නේ මේ අවස්ථාව ටිකක් අමාරු අවස්ථාවක්. රටට ඒකෙන් ලැබෙන වාසිය ඊට වඩා වැඩි කියලා තමයි මම හිතන්නේ. එහෙම වාසියක් ලැබෙනවා නම් ඒ තනතුරට එවැනි පිළිගැනීමක් සහ එවැනි අවස්ථාවක් ලබා දෙන එක හොඳයි කියන එක තමයි මගේ අදහස. මම ඒ නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති කරන්නයි කියලා ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒක මම හිතන්නේ ඒක කරાવી ඒක අත්‍යවශ්‍යයි. මොකද ඒක කිරුවම තමයි ලෝකෙත් එක්ක කතා කරද්දී මේ වගේ අවස්ථාවක ඒක වඩාත් පිළිගැනීමට ලක් වෙන්නේ. ඒ වගේම තමයි වෙනත් රටවල් වල මහබැංකුව අධිපති ධූරය කැබිනට් මණ්ඩලයේ අමිතවරයේගේ ධූරයට හා සමාන කරලා තමයි බොහෝ රටවල් වල තියෙන අස්වාභාවික දෙයක් නෙමෙයි. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ වගේ අවස්ථාවක කරන එක. මෙරට පවතින අකාර්යක්ෂම ආර්ථික පාලනය නිසා සිව් දෙනෙකුගේ නියුතු පවුලක ණය බර ලක්ෂ 7කින් වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ආර්ථික කපිතන්ලා ඉල්ලා අස්වීම නිසා රට තුල බරපතල තත්ත්වයක්ද උද්ගත විය හැකි බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. මහාචාර්ය WD ලක්ෂණ මහතුමා තමන්ගේ දුරෙන් ඉල්ලා අස්සුණා. පැහැදිලි වෙන්නේ මොකද්ද? උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ආර්ථික වැඩපිළිවෙලක් ලංකාවේ තවත් පාරක් ක්‍රියාත්මක කරන්න යෑමේදී ලංකාවේ ජනතාවට විශාල ආර්ථික පරිහානියකට පත් කරලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයට වැටිලා දැන් එතුමා ඉල්ලා අස් වෙනවා. 2019 ජනාධිපතිවරයා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකොට 4 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් ලක්ෂ 7කින් ණය බර වැඩි කරලා තියෙනවා. එතකොට කාගේ වැරද්ද නිසාද මිනිසුන්ට මේ බර උසුලන්න සිද්ධ වෙලා තියෙන්නේ? සෞභාග්‍ය දැක්මේ ආර්ථික ප්‍රතිපත්තිය ලියපු න්‍යාචාර්ය මහාචාර්ය WD ලක්ෂණ මහතුමා කියනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ, ඒක අසාර්ථකයි, දැන් මට මේක මීට වඩා කරන්න බෑ, මං ඉල්ලා අස්සනවායි කියලා. එහෙමනම් අපි දන්නේ නැහැ ඉදිරියේදී මොකද්ද වැඩපිළිවෙල කියලා. මට එන්න කිව්වනම් ආර්ථිකේ බාර අරගෙන රට ඉස්සරහට අරගෙන යන්න. එහෙමනම් මම දන්නවා මොකද්ද කරන්න කියලා. සැඩ සුළඟක් ඇවිල්ලා තියෙනවනම් ඒ නැව කොහොමද ඒ සැඩ සුළඟ මැදේ ඉස්සරහට අරගෙන යන්නේ කියන එක තියෙන්නේ නැවේ කපිතාන්ට සහ කාර්ය මණ්ඩලයට. දැන් වෙලා තියෙන්නේ ආර්ථික කපිතාන්ලා ඉල්ලා අස්සනවා. මිලියන් 20ක් මේ නැවේ ඉන්නවා. ජීවිත බේර ගන්න පුළුවන් බෝට්ටු වලට සමහරු පණීද? පැනලා ඒගොල්ලෝ බේරෙයිද? සාමාන්‍ය මගියට මොකද වෙන්නේ? මොකද සමහරු ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි. එතකොට ඇමරිකන් නවක් ඇවිල්ලා ජීවිත ආරක්ෂක බෝට්ටුවේ ඉන්න මේ නැවෙන් පැනපු කට්ටිය බේරගෙන එහෙට එක්කන් යයිද? අපි අනිත් මිනිස්සුන්ට ගිලෙන්ඩ දීලා. රටේ සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු සියත තෙවන ඇස නිරන්තරයෙන් වාර්තා කරනවා. අද තෙවන ඇස ගියේ ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලය සුන්දර කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමාණ වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරු අද තෙවන ඇසට හසු වුණා. මේ ඔබ දකින මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. මේ ත්‍රිකුණාමලයේ කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරය අද වැලි ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවට පත්ව අවසන්. බොහෝ කාලයක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාව සතු වටිනා ස්වාභාවික සම්පතක්. මේ වන විට යම් පිරිසක් ඛනිජ වැලි කපමින් මේ සුන්දර වෙරළ තීරය වනසමින් සිටිනවා. யார் செய்றாங்க எதுக்கு செய்றாங்கன்னு தெரியல. இதுக்கு அரசாங்கம் ஒரு நல்ல ஒரு முடிவு எடுக்கணும். அரசாங்கத்த கையில தான் இருக்கு. அவசர லபா கதயுது பலாத் பாலன ஆயத்தனவல கிசிது அனுமதியக்கின் தரவ மே பாரிசரிக சங்காரே சிது கரண பவை பிரதேசியே தேசபாலக்னின் பவசன்னே. பிரபல தேசபாலக்னின் மீட சம்பந்த பவட பிரதேசவாசின் சோதனா கரண பவை அபவார்த்தா கரு பவசுவே. தருண சேவா சபாவட ஆயத் அதிகரணே நடுவக் விபாக வெமின் பவதின இடமக சஹா ரெட்ரோக் வெர்ல தீரே மகா பரிமாணேன் மெலிஸ் வெலி ජාවාරම් සිදු කිරීම විමතියට කාරණයක්.
රාජසභාවේ නිර්දේශීය කරන උනේ ඒකත් දැන් අවුරු 3ක් ඉඳලා ගත්තනේ මේ සම්බන්ධයේ ත්‍රිකුණාමලයේ හයිකෝට් එකේ මම නඩු ෆයිල් කරලා තියෙනවා තීන්දුවක් තවම ලැබිලානේ අනිත් එකේ ප්‍රධාන පාර ජණ්ඩ බැරිවලා මේ කොන්දරාත්කාරයව හම්බ කරන නිසා තමයි මේ වැඩක් කරගෙන යන්නේ කියලා තමයි අපිට පේන්නේ ප්‍රදේශීය ජනතාව ඔක්කොම විරුද්ධයි ඒ ඩමට ගිල්ල බැලුවා වෙරළින්ද අඩි 10 අතර හරනවා ටිපර් යන අධි වේගෙන් යනවා උදේ පාන්දර 6 ඉඳ හවස වෙනකන් ෆුල් ස්පීඩේට තමයි යන්නේ වග කිව යුතු කිසිඳු ආයතනයක් මේ සම්බන්ධයෙන් අවධානය මෙතෙක් යොමු කර නොමැති අතර ඒ කවර කාරණයක් නිසාද යන්න සම්බන්ධයෙන් පැන නගින්නේ බරපතල ප්‍රශ්නයක් හිනම් බලවතෙක් වුවද පෞද්ගලික අභිලාෂයන් මත මේ පරිසරික සංහාරය සිදු කරන්නේ නම් මේ පරිසර පද්ධතියේ හිට දවස පිළිබඳ වගකීම කවුරු පිට පැවරේද යන්න පිළිබඳව රටට මැත්තේ ප්‍රශ්නාර්ථය බලධාරීන්ගේ ඇස් අරවමින් අප අවධාරණය කරන්නේ මේ අධිසිහස්තයන්ගෙන් රෙඩ් රොක් වෙරළ තීරයේ අනාගත පරපුරට ආරක්ෂා කර දෙන ලෙසයි රටේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් අග භාගයේදී කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අවධානය යොමු තිබෙනවා. ඒ සඳහා ෆයිසර් එන්නත නිර්දේශ කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,000 ආසන්නයට පැමිණ තිබෙනවා. නිදන්ගත රෝග සහිත දරුවන්ට කොවිඩ් මර්ධන එනත මේ මාස අගදී ලබා දීමට නියමිත බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසනවා. ළමයින්ට දෙන එනත ගැන කතා කළොත් අපි නිර්දේශ කරලා තියෙන්නේ ෆයිසර් එනත කුමන වයස් කාණ්ඩයටද වයස 12ට වැඩි 18ට අඩු ළමා කාණ්ඩයට මේ එනත ළමා දීමේදී අපිට අදීර තුනක් දෙන එක හොඳයි කියලා පළවෙනි අදීරයේදී අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංකූලතා තියෙන දරුවන්ට දෙවෙනි අදීරයේදී අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙමෙ එනත අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංකූලතා තියෙන දරුවන්ට එනත ලබා දීම මේ සැප්තැම්බර් මාස අග භාගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ෆයිසර් එනත ළමුන් සඳහා ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆයිසර් එනත දරුවන්ට ලබා දීම සඳහා ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. විශේෂයෙන් අවධාරණය කරන්නට ඕන ෆයිසර් කියන එනත විතරයි දරුවන්ට දෙන්න පුළුවන් එනත තියෙන්නේ. ඒ නිසා ඒ එනත වෙනත් කණ්ඩායම් වලට දීලා ඉවර කරගන්න එපා කියන එක අපි ඉතාමත් පැහැදිලිව අදාළ බලධාරීන්ට කියන්නට කැමතියි. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අපිත් එක්ක තිබ්බ සාකච්ඡාවකදී එකඟ වුණා ඉදිරියේදී ලැබෙන මිලියන 4ක ප්‍රමාණය සම්පූර්ණයෙන් දරුවෝ සඳහා වෙන් කරන්න එතුමා ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනවා කියලා අපට ලැබෙන තොරතුරු අනුව ඊයේ උදේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවයකට පත් වෙලා තියෙනවා දරුවෝ වෙනුවෙන් මේ ෆයිසර් එන්නත් වෙන් කරන්න. මේ අතර පාසල් ආරම්භ කිරීම සඳහා වන මාර්ගෝපදේශ අද නිකුත් කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් ඒ කියන කමිටු පත් කිරීම මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ කමිටුව අද දිනේ තුල රැස් වෙන බවට අපිට වාර්තා වෙලා තියෙනවා. එහිදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය සහ තමයි අදාළ අනිකුත් අංශ වෙත නිකුත් කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සහ අනිකුත් කරුණු සාකච්ඡා කරලා ඒ නිර්දේශ රජය වෙත ලබා දීමට කටයුතු කරනවා ඇති. මාසකට පසු දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 131ක් ලෙසයි. ගත වූ දින 10 තුල පමණක් මෙරටින් වාර්තා තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1810ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,995ක් ලෙසයි. ඩෙල්ටා වෛරසයේ රට පුරා ව්‍යාප්තව යාමත් සමග සංචරණ සීමා පැනවීමට පසුකීදා රජය කටයුතු කළා. මෙම තීරණය අප්‍රේල් මාසය තුල ගත්තේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට හැකියාව තිබූ බවයි රසායනාගාර වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ. වැඩිපුරම ඩෙල්ටා ප්‍රභේදය රට පුරාම තියෙනවා කියන එක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ දවසේ වාර්තා කරන්නේ ඒගොල්ලෝ පරීක්ෂණය කරේ ඊයේ දවසේ නිසා. එහෙම නැතුව පරීක්ෂණය කරා නම් පහුගිය අප්‍රේල් මාසේ මේ විදිහට රට පුරා අපි දිගටම යෝජනා කරා දිස්ත්‍රික් 25 අනිවාර්යයෙන්ම ප්‍රභේද පරීක්ෂණ සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදන්න
අප්‍රේල් අවුරුදු රැල්ල ඇති වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය නිසා කියලා අපි පැහැදිලිවම කිව්වා. අපි දිගින් දිගටම කිව්වා රටේ ප්‍රභේද පරීක්ෂණ සිද්ධ නොකරන නිසා අපිට ප්‍රභේද පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින් අද කවුද මේවට වග කියන්නේ? ලංකාවට කියාගන්න බැරි වුණාට වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පුරෝකථනය කරා මේම එකක් වෙනවා කියලා. ඒ නිසා අපි කියන්නේ දැන් අපි ලොක්ඩවුන් එකකට ගියා. මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. කාටද කියන්න පුළුවන් මේ මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ ලොක්ඩවුන් එක නිසා කියලා? මේකේ විද්‍යාත්මක තාවුරු කිලි කිසිවක් නැහැ. මේ ලොක්ඩවුන් එක අප්‍රේල් මාසයේ අග සතියේ දින 10ක් වහලා තිබ්බනම් අද මෙච්චර ප්‍රමාණයක් මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ මරණ වලට මේ අවිධිමත් තීරණ ගත්ත මිනිස්සු වග කියන්න ඕනේ. මේ ලොක්ඩවුන් එක එපා වෙන තත්ත්වයටපත් කිරීමේ න්‍යායක් තමයි රට තුල දැන් දියත් වෙන්නේ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කියනවා ජනාධිපතිතුමාටත් කියනවා කරුණා කරලා මිනිස්සු ලොක්ඩවුන් එකට විරුද්ධව අරගල කරන තැනට ගෙනල්ලා ඔන්න දැන් ඕගොල්ලෝ කිව්ව හින්දා අරිනවා කියන තත්ත්වයට එන්න යන්න එපා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ වයස අවුරුදු 16ක පාසල් සිසුවියක්ද කොවිඩ් වැළඳීමිය ගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටියදී අදාළ සිසුවිය මිය ගොස් ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ වන විට ගර්භණී මවවරුන් 42 දෙනෙකුටද කොවිඩ් වෛරසය හමුවේ දිවි අහිමි වී තිබෙනවා. මුල්ම රැල්ලේ සිට දැන් වෙනකන් මවවරු 5500ක් පමණ කොවිඩ් රෝගී නාසාදනය වෙලා තියෙනවා. ඒ අතරින් මවවරුන් 42ක් අපි අතරින් වියෝ වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. ඉතින් අපි මවවරුන් ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ගර්භණී මවවරුන්ට අපි එන්නස්කරණය කරනවා. සියලුම ගර්භණී මවවරුන් නිවෙස්ගතව කොවිඩ් රෝගීන් රැකබලා ගැනීමේ වැඩසටහන යටතේ රෝගීන් 63,184 දෙනෙකු ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. වයස අවුරුදු 2015 අතර දරුවන් 5,293 දෙනෙකුද ඊට ඇතුළත් බවයි ඇය ප්‍රකාශ කළේ. කෝවිඩ් සුළු රෝග ලක්ෂණ ඇති රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමය යටතේ පහුගිය ජූනි මාස 6 වෙනිදා සිට මේ දක්වා මාස 3ක සම්පූර්ණ කාලයක් තුළ අපි 63,184ක් රෝගීන් ලියාපදිංචි කරලා මේ සත්කාරක සේවාවට ඇතුල් කරගෙන තියෙනවා. අපිට ඉන්නවා අවුරුදු 2ක් 15ක් අතර ළමයින් රෝගීන් විදිහට 5,293ක්, ගර්භණී මව්වරුන් ඇත්තටම අපි ගන්නේ සති 24ට වඩා උන්ගේ කලලයේ පරිණතභාවයේ අඩු නම් පමණයි. එවැනි මව්වරුන් ඉන්නවා 116ක් අපගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. පාසල් යළි විවෘත කිරීම පිළිබඳව සහ දරුවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රබල සාකච්ඡාවක් මතුවී තිබෙනවා. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටින නිසා එහි සැබෑ තත්ත්වය පිළිබඳව අප තොරතුරු ලබා ගන්නට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්කැල්ල මහතාගෙන් තොරතුරු විමසා සිටියා. මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය කෙහෙළිය රමුක්කැල්ල මහතා පාසල් විවෘත කිරීම සහ පාසල් දරුවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් අප වෙත ප්‍රකාශයක් ලබා දුන්නා. අප සූදානම් දැන් ඒ ප්‍රකාශය වෙත යොමු වන්නට. පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වෙනකොට විවෘත සාකච්ඡාවක් යනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම කොවිඩ් සම්බන්ධකරන සහ ජනාධිපතිතුමා සමග කෙරෙන සතියකට සැරයක් යන සාකච්ඡාවේදී මේ සම්බන්ධව මත දෙකක් ඉදිරිපත් වුණා. එක මතයක් තමයි 12-18 දක්වා එන්නත් ලබා දෙමින් 7 පන්තියේ සිට උසස් පෙළ දක්වා පන්ති ආරම්භ කිරීමත් තවත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරේ. පෙර පාසල සහ පන්ති 1 කියන පන්ති ඉතාමත් වැදගත් දරුවාගේ භාෂ විවර කරන අවස්ථාවක් හැටියට ඒ කවදාවත් නැවත ලැබෙන්නේ නැහැ. ඒ කියන මතවාදයක් ඉදිරිපත් වුණා. මේ මතවාද දෙකම විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. ප්‍රතිපත්තියක් වශයෙන් හැකේක පණින් පාසල් විවෘත කළ යුතුයි. ඒ විවෘත කරන අතරතුර විවෘත කරනවා කියන දෙට අතරතුර මේ මතවාද දෙක අතරේ විද්‍යාත්මක සහ සෞඛ්‍ය අංශ සම්බන්ධව සාකච්ඡා කරමින් විශේෂයෙන්ම අධ්‍යාපන ධාරීන් සහ සෞඛ්‍ය විශේෂඥයන් ඒගොල්ලම සම්බන්ධ වෙලා මේ සම්බන්ධව වාර්තාවක් කීගාම සතියේ කොවිඩ් අපේ සාධක කමිටියට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ කමිටියට බාර දෙන්න ඉදිරිපත් කරන්න සාකච්ඡා කරා. ඒ ප්‍රතිඵලයක් ඇටිට මේ සතියන්තය ඕන් එකට වාඩි වෙලා මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සහ වඩාමත්ම සුදුසුත් වඩාමත්ම විද්‍යාත්මක පදනමත් ඒ වගේම සංගතය සම්බන්ධ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ අයගේ විද්‍යාත්මක පසුබිමක් එක්ක සහ අධ්‍යාපන වේදින්ගේ සහ සමව සාකච්ඡා කරමින් මේ සම්බන්ධව කටයුතු තීන්දු සම්බන්ධව ඉදිරිපත් කරන තීරණයක් කරන්න තියෙනවා. සියත ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරයි අමාත්‍යවරයා අප වෙත එම ප්‍රකාශය ලබා දුන්නේ. වැක්සින් එක ගන්න නැතුව මිනිස් බෝම්බයක් වෙන්න හදන්න එපා.
වැක්සින් දෙකෙන් එකක් ගත්තට පස්සේ කොවිඩ් වෛරසය වැළඳුණොත් ඔබ මොකද කරන්න ඕන? රෝගයේ සංකූලතා නිසා දෙවැනි එන්නත නිසි දිනට ගන්න බැරි වුණොත් ඔබ කරන්න ඕනේ කුමක්ද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඔබ අපෙන් විමසූ මේ ප්‍රශ්න වලට අද පිළිතුරු ලබා දුන්නා. මේ ඩෙල්ටා වේරියන්ට් එක දැන් සමාජගත වෙලා ඉවරයි. ඒක කවුරු මොනවා කිව්වත් ලංකාවේ කරපු සමීක්ෂණ වලින් ඔප්පු වුණා 95%කටත් වැඩි මේ ඩෙල්ටා වේරියන්ට් එක කියලා. සෞඛ්‍ය ක්‍රමෝපායන සියල්ලම පිළිපැදිය යුතුමයි වැක්සින් දෙකම ලබා ගත්තත් විශේෂයෙන් මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා. අපි අනිත් පැත්තෙන් බලමු යම් කිසි කෙනෙක් හිතාමතාම වැක්සින් එක ගන්න අවස්ථාව ලැබිලත් මගහරිනවා නම් මම හිතන්නේ එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ වෛරස් මේ ඩෙල්ටා වේරියන්ට් එක අපේ ශරීරයට ඇතුල් වෙලා මේ නාස්කුවරේ ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒතරු ඒ පුද්ගල හරියට සමාජයේ ඇවිදින වෛරස් නිෂ්පාදනාගාරයක් එහෙම නැත්නම් ෆැක්ටරියක් වගේ. ඒකෙන් ඔහුටත් ලොකු හානියක් වෙනවා. ඒ වගේම තමයි ඔහු විසින් සමාජයට කරන්නේ ඉතාමත් දැඩි හානියක්. මට හිතන්නේ මේක හරියට ඔහු හරියට සමාජයේ සැරිසරන මිනිස් බෝම්බයක් හා සමානයි. ඒ නිසා මම කියන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවෙන් කුමන හෝ වැක්සින් දෙකම ලබා ගන්න. ඒක තමයි මගේ පළවෙනි පණිවිඩය. වැක්සින් එකක් ලබා ගත්තාම ඒ සති කිහිපයක් යනවා ඒ වැක්සින් එකෙන් තමන්ට ප්‍රතිදේ නිර්මාණය වෙලා ආරක්ෂාව ලැබෙන්නට. නමුත් ඊට කලින් රෝගය වැළඳුනොත් ඒ රෝගය විසිනුත් යම්කිසි ප්‍රතිදේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එතකොට දෙවෙනි වැක්සින් එක රෝගය හොඳ වුණ වහාම දුන්නොත් එහේ මේ වැක්සින් එකේ තියෙන සංඝටක අර ප්‍රතිදේ නිදා නිෂේධනය වෙන්නට පුළුවන්. එම නිසා අපි කියනවා එම රෝගීන් හොඳ වෙලා මාසයක් පමණ ඉන්න දෙවෙනි වැක්සින් එක ලබා ගන්න. මේ එක කොටාසය. නමුත් සමහර කොටාසයක් තියෙනවා පළවෙනි වැක්සින් එක ලබා ගන්නවා දෙවෙනි වැක්සින් එකට ඉස්සෙල්ලා රෝගය හැදෙනවා. රෝගයේ සංකූලතාවකට පත් වෙනවා. පත් වෙලා මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් ටොසිලිසිබම් යැනි බෙහෙත් දෙන්නට අවස්ථාවක් සිදු වෙනවා. එවැනි පුද්ගලයන් සම්පූර්ණ සුව වුණාට පස්සේ ඒ පුද්ගලයන්ගේ අර පිටින් දුන්න ඇන්ටිබොඩීස් තින්දා පිටින් දුන්න ප්‍රතිදේහ තින්දා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා මාසයක් නෙමෙයි ඊට වැඩි කාලයක් ඉන්නට කියලා. සමහරවිට මාසයක් දෙකක් තුනක් පමණ ඉන්නට කියලා දෙවෙනි වැක්සින් එක ලබා ගන්නට. කොවිඩ් නීතිවලින් නිදහස් කර ඇති එකම යුරෝපීය රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා. එරට ජනගහනයෙන් 70%කටත් වැඩි පිරිසක් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව අවසන්. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. දකුණු අප්‍රිකාව චීනයේ සිනවැක් බයෝටෙක් කොවිඩ් මර්ධන එන්නත වයස මාස 6ත් වයස අවුරුදු 17ත් අතර පසුවන වයස්කාණ්ඩවල දරුවන්ට ලබා දීම පරීක්ෂණයක් ලෙස ආරම්භ කර තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇති දරුවන් සංඛ්‍යාව 2000ක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයට ලක් කළ ප්‍රථම වයස අවුරුදු 17ක ගැහණු දරුවෙකු සහ පිරිමි දරුවා සම්බන්ධයෙන් වන අනන්‍යතාවය රහසිගතව තබා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. පර්යේෂකින්ගේ බලාපොරොත්තු වන්නේ වයස මාස 6 සිට වයස අවුරුදු 17 දක්වා වයස්කාණ්ඩවල පසුවන්නන්ගේ මෙම එන්නතේ කාර්යක්ෂමතාවය කුමක්ද යන්න සොයා බැලීමයි. ප්‍රංශයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කොවිඩ් වසංගතයත් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ඇයට විරුද්ධව පිරිසක් පැමිණිලි කර තිබෙනවා. පැමිණිලිකරුවන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අන් අයගේ ජීවිත අනතුරේ හෙළමින් සිය කටයුතු අත්නොමතිකව ඇය සිදු කරගෙන ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඇයට නඩු පවරන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ. ඩෙන්මාර්කයේ එන්නත් කිරීමේ අනුපාතයේ මේ වන විට සමස්ත ජනගහනයෙන් 70%කට වඩා ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට නව ආසාදිතින්ගේ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවටයි එරටින් තොරතුරු වාර්තා වන්නේ. එන්නත් කිරීමේ අනුපාතයේ ජනගහනයෙන් 70%කටත් වඩා ඉහළ ගොස් ඇති බැවින් කොරෝනා වෛරස් ආශ්‍රිත කිසිදු තහනමක් නොමැති එකම යුරෝපීය රට බවට මේ වන විට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා. රට යථාතත්වයට පත්වීමේ ක්‍රමවේදය මේ වන විට ක්‍රමක්‍රමයෙන් සිදුවෙමින් පවතිනවා. අයර්ලන්තයේ වැඩිහිටියන්ගෙන් 90%කටම මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් දෙකම ලබා දී අවසන් බවට තොරතුරු වාර්තා වනවා. අයර්ලන්තයේ සුදුසුකම්ලත් වැඩිහිටියන්ගෙන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුටම පූර්ණ එන්නත ලබා දී ඇතැයි අයර්ලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ වන විට අයර්ලන්තයේ එන්නත් මිලියන 7කට වැඩි ප්‍රමාණයක් ලබා දීමට නියමිතව තිබුණා. අයර්ලන්ත අග්‍රාමාත්‍ය මිෂෙල් මාටින් ප්‍රකාශ කරන්නේ එන්නත් කිරීමේ 90% සීමාව සහ මිලියන 7ක එන්නත ලබා ගැනීම රට පසු කරන ලද ප්‍රධාන සම්දිස්ථාන දෙකක් බවයි. මේ වන විටත් එන්නත ලබා දීම අඛණ්ඩව සිදුවන අතර වයස වරුදු 12 සහ ඊට වැඩි දරුවන් එන්නත් කරණය ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා චීන ජනාධිපති සී ජින්පින් සමග දුරකථන සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ මූලාරම්භය පිළිබඳව විමර්ශන සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොවිඩ් 19 ඇතුළු අන්තර්ජාතික ගැටලු ගණනාවක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු ඇති බව සඳහන්. දෙරටේ නායකින් මාස 7කට පසුවයි මෙලෙස දුරකථන සංවාදයකට එක්ව තිබෙන්නේ. පසුගියදා පැවති මෙම දුරකථන සංවාදයේ විනාඩි 90ක කාලයක් පැවැත්ුණා.
කොවිඩ් මර්ධන පූර්ණ එන්නත් කරණයට ලක් වූ පුද්ගලින් මෙයා මේ සම්භාවිතාවය 11ක් තරම් අවම මට්ටමක පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ සිදු කළ අධ්‍යයනයකින් මේ බව හෙළි වුණා. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය පොදු ප්‍රභේදයක් වී ඇති බැවින් එන්නත ලබා නොගත් පුද්ගලින්ට සාපේක්ෂව එන්නත ලබාගත් පුද්ගලින් රෝහල්ගත වීමද 10%ක් පමණ අඩු මට්ටමක පවතින බවයි එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. එබැවින්ම මෙම අධ්‍යයනය තුලින් වඩාත් අහුරු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයට මොඩර්නා එන්නතේ ක්‍රියාකාරීත්වයේ ඉතා ඉහළ අගයක් ගන්නා බවටයි. දුබයි වර්ල්ඩ් එක්ස්පෝ සඳහා මාස 6ක් තුල මිලියන 25ක පමණ පිරිසක් පැමිණෙනු ඇති බවට බලධාරීන් අපේක්ෂා කරනවා. ඒ අනුව දුබයි එක්ස්පෝ ඇතුළු වීම සඳහා එන්නත් හෝ පරීක්ෂණ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි ඔවුන් පවසන්නේ. විදේශිකින්ට කොවිඩ් එන්නත් සහතික හෝ කොවිඩ් 19 පරීක්ෂණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවීම විශේෂත්වයක්. ඉතාලියේ බලාපොරොත්තු ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට G20 අන්තර්ජාතික ආගමික සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතයි. G20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලියේ බලාපොරොත්තු ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ පසුරුවේ එරට බොලොන්යා නුවර ගුග්ලියෙල්මෝ මාකෝනි ගුවන්තොටුපළට ළඟා වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත්තා. G20 අන්තර් ආගමික සමුළුව හෙට දිනේදී බොලොන්යාහිදී ආරම්භ වීමට නියමිතයි. එහි ආරම්භ සැසිවාරේ ප්‍රධාන දේශනීය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්ව සිටිනවා. මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ සංස්කෘතීන් අතර සාමය ආගම් අතර අවබෝධය යන්නයි. G20 අන්තර් ආගමික සමුළුවට සමගාමීව මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික හමු කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතයි. ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැග්රි මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි මහතා සහ ස්ලෝවේනියා ජනාධිපති බොරුට් පාහුර් මහතා එසේ හමුවීමට නියමිත රාජ්‍යතාන්ත්‍රිකයින්ගෙන් කිහිප දෙනෙක්. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා අදවන විට රට තුළ යලි පොලිම් යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද තිස්සමහරාම දෙබරව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ වන විට අපේ රටේ ඉතාමත්ම ශෝචනීය ඛේදනීය තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. නැවතත් වරක් රට තුල පෝලිං යුගය, සලාක යුගය නිර්මාණය වෙමින් පවතී. මේකට ප්‍රධානතම හේතුව වන්නේ අදක්ෂ නොගැලපෙන මූල්‍ය කර්මනාකරණය සහ ආර්ථික ප්‍රතිපත්තිය. මේ වරද ප්‍රථමයෙන්ම කරගත්තේ මේ රජයේ බලයට පත් වූ සැනින් මේ රටේ කෝටිපතියන්ට, පෝසතුන්ට මහා විශාල ධනස්කන්ධයක් බදු සහන හැටියට ලබා දීම තුළින් රාජ්‍ය ආදායම අහිමි කරගත්. රටේ ජනතාවට මූල්‍ය උත්තේජක ලබා දෙනවා වෙනුවට බලයට ආ සැනින් කෝටිපතියන්ට, ධන කුවේරින්ට, පෝසතුන්ට මූල්‍ය උත්තේජක ලබා දුන්නා. ඒ තුල රජයට හිමි වූ රාජ්‍ය ආදායම අහිමි කරගත්. ඒ රාජ්‍ය ආදායම අහිමි කිරීම තුළ අද රජයට බැරි වෙලා තිබෙනවා මේ රටේ ජනතාවට ආධාර උපකාර කරන්න. දැන් හාල් පොළු යුගය එනවා, කිරිපිටි පොළින් යුගය එනවා. දැනටමත් ඒවා නිර්මාණය වෙලා. මේ බංකොලොත් භාවයට පත් වීම තුළ මේ නිවැරදි කරන්නට නම් මම බොහොම පැහැදිලිව කියන කැමතියි. එය මේ රජයට ඉටු කරන්නට බෑ. සමගි ජන බලවේගයේ අපිට ඉතාමත්ම කෘතහස්ත ප්‍රසස්ත කණ්ඩායමක් සිටිනවා මේ රටේ ආර්ථිකයේ මෙහෙවා. ඒ නිසා රජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රට බංකොලොත් භාවයට ඇද දමන්න නැතුව වහාම ඉල්ලාස් වෙන්න. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මාස 15 වනදා වන විට ජනතා අයිතියට පත් කළ හැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිකම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක්පෝර්මන වැඩසටහනකට අද එක් වෙමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ අපිට අවසන් කරන්න තිබුණේ මාස 9/10 දින ඉස්සෙල්ලා. හැබැයි ගිය රජය ඕම් කොම්ගේ යාළුවන්ට, ඇමතිවරුන්ට කොන්ත්‍රාත් ලබා දීම හරහා තමයි සම්පූර්ණයෙන්ම පමාව උනේ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න ගන්න ඉවරයි නම් මාස 10කට ඉස්සෙල්ලා. ඒ නිසා අපිට සිද්ධ වුණා කැබිනට් එකට ගිහිල්ලා අවලංගු කරලා ඊළඟට උසාවියට ගිහිල්ලා උසාවියේ වුණ පොදු එකකතාවයකින් නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙද්දී මේ අධිවේගී මාර්ගය මීරිකම සිට කුරුණෑගල දක්වා අවසන් කරනවා. ඒ අරන්තින තීන්දුවක්. ඒ නිසා අපි සතුටින් කියන ජනතාවට අපි නිවැරදි තීන්දුව ගන්න. අපි දේශපාලන පරිගණකම් කරන්න කියන්නේ. දේශපාලන පරිගණකම් කරන්න කියනනම් මේ වැරදි කරපු අය ඉන්න ඕනේ කියලා කියවලද. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න, මේ රට හදන්න. මේ රට විශාල ඉදිරිපින්මක් සඳහා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදය තුල මේ රට ඉදිරියට ගේනීම විතරයි අපේ බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා නොවැම්බර් 15 වෙද්දී සම්පූර්ණයෙන්ම
මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය හදලා අපි නොවැම්බර් මාසයේ වෙද්දී විවෘත කරන්නේ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නයේ දේශපාලකයන් සහ විවිධ පාර්ශ්ව පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආණ්ඩුව මේ යන විදියට මේ රටේ ජනතාවගේ ඉතිරි වෙලා තිබුණේ යට ඇඳුම් විතරයි. ඊයේ වෙනකොට ඒ තිබුණු යට ඇඳුමත් දැන් ගලවලා දැම්මා. හරි දැන් අපිට අහන්න තියෙන්නේ දැන් ආණ්ඩුවේ ඉන්නේ යට ඇඳුමත් ඇඳගෙනද කියලා තමයි දැන් මේ අහන්න වෙන්නේ. මේ රෙගුලාසි ටික බැලුවම දැන් මේ වෙළඳ පොලේ භාණ්ඩ හිඟවීම තුල හා භාණ්ඩ මිල ඉහළ යාම තුල ආණ්ඩුවට වෙනවා යට ඇඳුම් හොයන්න මෙහෙයුම් කරන්න. සෙල්ලම්බඩු ටික හොයන්න මෙහෙයුමක් කරන්න. සීතකරණ ටික හොයන්න මෙහෙයුමක් කරන්න. ටයර් ටික හොයන්න මෙහෙයුමක් කරන්න. ආණ්ඩුවට වෙනවා රැට නිදා ගන්න අපි අඳින ඇඳුම් ටික හොයන්නත් මෙහෙයුම් කරන්න වෙනවා. අනායන ආරම්භයේ සිටම සීමා කරේ දේශීය වශයෙන් අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අනායන සීමා කිරීම හරහා දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නංවන්නේ නැතුව මිල ඉහළ දැමීම අපි රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා විදියටම මරණ හතක් ඇති මිනිහෙක් පැණිකෑයා කිව්වාගේ මරණ හතක් නෙමෙයි මරණ 11000ක් විතර ඇති ඒකට වකිය යුතු අය පැණිකෑය කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ ආර්ථික අර්බුදය හමුවේ දුකටපත් වෙච්ච ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 80ක් රුපියල් කෝටි 8000ක මුදලක් වැය කරලා තිබෙනවා. සමාජ සෞඛ්‍ය යුතුකම් සියල්ල ඉෂ්ට කරන ගමන් තමයි මේ රජය සංවර්ධනය අතපසු නොකර මේ වැඩසටහන් සියල්ල ඉදිරියට අරගෙන යන්නේ. මේ අසරණ වෙච්ච ජනතාවට වැඩි මිලට බාණ්ඩ විකුණලා යම්කිසි කෙනෙක් බාණ්ඩ සංගවගෙන මේ මිනිස්සු සූරා කරන්න උත්සාහ කරනවා නම් අපිට කියන්න තියෙන්නේ මේවා හෙන ගහන වැඩ. ඉතින් මේ හෙන ගහන වැඩ සහගහන අපරාධ වළක්වන්න ජනාධිපතිවරයා තමන්ගේ බලතල පාවිච්චි කිරීම අපි දකින්නේ කිසිම වරදක් නැහැ. 69 ලක්ෂයක් මෝඩයෝ නෙමෙයි. ඒ ඉන්න හොරුන්ගෙන් බේර ගන්න තමයි මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට 69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දුන්නේ. අර මිනිස්සු කබලෙන් ලිපුන ලිපට වැටෙනවා වගේ අර ප්‍රපාතයෙන් මහා විශාල ප්‍රපාතයකට අද පත් වෙලා තියෙනවා. මිනිසුන්ට කර ගියා ගන්න දෙයක් නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පටන් ගත්ත වෙලාව ඉඳන් ජනතාවගේ යම්කිසි විරෝධයක් ආව නම් අපි අඩියක් පස්සට ගත්තා. නැගිනින ජටිය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. 20 වෙනි සංශෝධන වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. ඒ හින්දා අපි ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවට අහුම්කම් දෙන ආණ්ඩුවක්, සංවේදී ආණ්ඩුවක්. අපි ජනතාව බිහි කරපු ආණ්ඩුවක් ජනතාවට අවශ්‍ය සංවර්ධනය කරනවා මිසක් එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න තීන්දුව තීරණ ගන්න අපිට බෑ. සහ අපි එහෙම කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් තොගයක් සමග විදේශීය ජාතිකයින් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිසිය සහ නාවික හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි. මඩකලපුව කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් අනුව ඔහුගේ නිලධාරී කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එකතුව පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු සීමාවේදී විශේෂ මද්‍රව්‍ය මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. මෙම මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවට රැගෙන යමින් තිබූ විශාල හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සහ විදේශීය බෞද්ධ යාත්‍රාවකුත් එවැගේම විදේශීය සැකකරුවන් 9 දෙනෙකුත් මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේ සිදු වූ අතර දැනට මෙම බෞද්ධ යාත්‍රාව සහ සැකකරුවන් එවැගේම මද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාව වෙරළ තීරයට ලංකා නාවික හමුදාවේ සහයතිව රැගෙනමින් පවතිනවා. පසුගිය සතියේද මේ ආකාරයටම දකුණු මුහුදු තීරයේදී පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එක්ව දියත් කළ මෙවැනි දැවැන්ත මෙහෙයුමකින් විදේශීය දීවර යාත්‍රාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම යාත්‍රාව තුල තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 330කට අධික ප්‍රමාණයක් සමග විදේශීය ජාතිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. දැන් රට වටා සියත විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව ජනසුවය ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවර අද පැවැත්වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්ස මහාරාම මූලික රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබුවා. අද උදෑසන නාමල් රාජපක්ෂ මහතා පොළොන්නරුව කඳුරුවෙල ඉදිකරන ලද සංහිඳියා පාසලේ ඉදිකිරීම සම්බන්ධව සොයා බැලීමට එහි පැමිණියා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එහි පැමිණ සිටි ජනතාව සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරද්දී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කරුණු පහදා දුන්නා. එහිදී සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් අතර වචන හුවමාරුවක්ද සිදු වුණා. බලපත්‍ර රහිතව හිංසාකාරී ලෙස ගවයින් 7 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව මඩුකන්ද විශේෂකාර බලකාය සමත් වී තිබෙනවා.
හාලියල මොරේ තොට රක්ෂිතයේ ඊයේ සවස හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර 50කට අසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු 20-20 තරගයේ ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. දෙවන තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන ලබන්නේ සියත ටීවී අප විසින්. තරගයේ කාසිය වාසී දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරජ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු පහක් දැවි ලකුණු 163ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එහිදී ඒඩන් මාක්‍රම් ලකුණු 48ක් රැස් කළ අතර බ්‍රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 38ක් රැස් කරගත්තා. පන්දු යැවීමේදී වනිතු හසරංග ලකුණු 22කට කඩුලු දෙකක් බිඳ හෙළුව අතර නායක දසුන් ශානක දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 තුල කඩුලු 6ක් දැවි රැස් කර ගැනීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 135ක්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදෙවි ලකුණු 66ක් රැස් කළා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලිය එකට බිඳුවක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන 20-20 තරඟය හෙට පැවැත්වෙනවා. තරඟය රාත්‍රී 7ට ආරම්භ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යලිත මොහොතේ රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.